අයිබෝන් බැලු බැල්මට අද අපි ගවේෂණය කරන්න යන්නේ මොන වගේ තැනක්ද කියන එක ගැන ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ඔව් ලංකාවේ රාජධානී නාමාවලියේ විශිෂ්ට රාජධානියක්. ඒ වගේම ලෝකයට අතිවිශිෂ්ට නිර්මාණයක් දායාද කරපු රජෙක් සහ එතුමාගේ සුවිශේෂී නිර්මාණයක් ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. එහෙමනම් මහා පරාක්‍රමබාහු රජමාලිගාව පොළොන්නරුව රාජධානිය ගැන තොරතුරු හොයලා බලමු. මේ ඔබ දකින්නේ පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජමාලිගාව. දෙවන්ත ගඩොල් එකතු කරලා තමයි මේ පරාක්‍රමබාහු රජමාලිගාව නිර්මාණය කළ තියෙන්නේ. ඒ වගේම ඉතිහාසඥයන් ප්‍රකාශ කරන අන්දමට මහල් 7කින් සහ කාමර 1000කින් මේ පරාක්‍රමබාහු රජතුමාගේ රජමාලිගාව සමන්විත වුණා කියලා තමයි කියන්නේ. එවගේම නොඑක් කාලවලදී සත්මහල් ප්‍රාසාදය, විජයෝත්පාය නැත්නම් වෛජයන්ත ප්‍රාසාදය මේ වගේ නම් වලින් පරාක්‍රමබාහු රජතුමාගේ මේ රජමාලිගාව හඳුන්වලා තියෙනවා. ඒ වගේම ඔබට පේනවා ඇති මෙන්න මේ බිත්ති අඩි 7ක් විතර ඝනකමින් යුක්තයි. සමහර තැන් ඊටත් වඩා වැඩි. එතකොට මේ වගේ ඝනකමින් යුක්තව හදලා තියෙන්නේ මේ සත්මහල් ප්‍රාසාදය ඉහළට ඉහළට යන්න ඉතාම ශක්තිය තිබිය යුතුයි. ඒ නිසා තමයි මේ පහළ කොටස්වල බිත්තිය මේ තරම් ඝනකමකින් හදලා තියෙන්නේ. ඊළඟට මේ සත්මහල් ප්‍රාසාදය ක්‍රිස්තු වර්ෂ 1215 දී කාලිංග මාර්ග ඇවිල්ලා විනාශ කරා. එතකොට මේ විනාශ කරවගින් පස්සේ ඉතිරි වෙච්ච සුන්බුන් තමයි අපිට මේ නටබුන් ඉදිරිය දකින්න තියෙන්නේ. ඒ වගේම දිගින් අඩි 150කුත් යුක්ත වෙනවා. ඒ වගේම සමචතුරස්‍රාකාර භූමියක හැඩයට මේ ගොඩනැගිල්ල සම්පූර්ණ නිර්මාණය කරලා තියෙනවා. ඇත්තම කිව්වොත් පොළොන්නරුව රාජධානී අවුරුදු 150ක් පමණ දීර්ඝව පැවතිච්ච රාජධානියක්. ඒ වගේම තමයි මීට වසර 900කට විතර කලින් තමයි අතීත තාක්ෂණික විද්‍යාඥයන් නැත්තම් මේ ගොඩනැගිල්ල නිර්මාණය කරන ශිල්පීන් මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රධාන ආලින්දයට යාබදව කාමර 55ක් තිබිලා තියෙනවා. දැන් අපි මේ යන්නේ ඒ වගේ තිබිච්ච තවත් පුංචි කාමරයකට. මේ කාමරවලත් විශේෂත්වයක් තියෙනවා. දැන් මේ කාමරේ නම් ඔබට පේනදි පුංචි ජනේලයක් තියෙනවා. මෙන්න මෙතනින්. හැබැයි සමහර කාමරවල එහෙම ජනේල නැහැ. දොර පමණයි. ඇතැම් අය කියනවා රජතුමාගේ වටිනා වස්තුව ඒ ජනේල නැති ගබඩා කාමර තුල දාලා තිබුණා කියලා. ඒ වගේම මේ තියෙන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ රජ මාලිගාවේ පිටුපස ප්‍රදේශයේ. මේ ඔබ දකින්නේ පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජමාලිගාව සහ ඒ අවට තිබෙන නොයෙක් ගොඩනැගිලි. අදවන විට මේ ආකාරයට පාදම පමණක් ඉතිරි වී තිබුණට පරාක්‍රමබාහු මහරජතුමන් සිටියේ ඒ කාලේ නම් මෙය මනරම් උද්‍යානයක් විදිහට තේන්නට ඇති.
දත්ත නිරීක්ෂණය කරලා පරීක්ෂකයන් විසින් ඇඳපු කල්පිත රූපයක්. එතකොට මේකේ මහල් හතක් තියෙන බව ඔබට පැහැදිලි. ඉතින් සත්මහල් ප්‍රාසාදය කියන නම එන්න ගත්තේ මොනවයි හේතුව නිසා. ඒ වගේම ඔබ මෙහෙට කලින් වීඩියෝ ක්ලිප් එකේ දැක්කා අඩි 7ක් විතර ඝනකම යුක්ත දෙවන්ත විත්‍යක් තමයි මේ මීට කලින් ලැබපු වීඩියෝ ක්ලිප් එකේ ඒ නටබුන් වලට තියෙන්නේ. ඇත්තට මේ ළඟපාතක තියෙන ගොඩනැගිල්ලක සංසන්දනය කරලා බලනකොට එහි තියෙන විත්‍ය අනිත් ගොඩනැගිල්ලකට වඩා ඝනකමකින් වැඩි. ඒ නිසා මේ ගොඩනැගිල්ල සත්මහල් ප්‍රාසාදයක් විදිහට උඩට උඩට යනකොට විත්‍ය ගොඩා වෙමින් ගිහින් මහල් හතකින් යුක්ත ගොඩනැගිල්ලක් වුණායි අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ වගේම මහාවංශයේ සඳහන් තොරතුරු අනුව නම් මේ වෛජයන්ත ප්‍රාසාදයේ නැත්තම් පරාක්‍රම රජතුමාගේ රජමාලිගාව නිදන කාමර වගේම ගබඩා කුටි සනීප ආරක්ෂක කුටි මේ කරුවන්ගේ කාමර මේ වගේ සුවිශේෂී ගොඩනැගිලි වලින් සහ කාමර වලින් පරිපූර්ණ වෙච්ච එකක්. ඒ වගේම ඔබ දැක්කා ඒකේ ඉදිරි වල මුල් පිළිගන්න කරේ. ඒ කියන්නේ ගඩොල් පිටියට හිමදාම ගහලා ඒක සමතලා භූමියක් බවට පත් කරගන්න. ඒකට එහෙම කරන්න හේතුව තමයි රජතුමා කැමැති අලංකාර මල්කම් ලේකම් වලින් විසිතුරු විදිහට සුවිශේෂී චිත්‍ර ඇඳලා තියෙන ඒ බිත්තිය. නමුත් අද වෙනකොට ඒ බිත්තියේ චිත්‍ර තිබිච්ච බවට තොරතුරු නම් තාම අඩු වශයෙන් තමයි හම්බ වෙන්නේ. එතකොට මේ තියෙන්නේ වෛජයන්ත ප්‍රාසාදය නැත්තම් පරාක්‍රම රජතුමාගේ රජමාලිගාවේ අදට අපිට දකින්න පුළුවන් නටබුන් වෙලා තියෙන ශේෂ වෙලා තියෙන කොටස. එතකොට ගල් වලින් යොදාගත්ත පිය ගැට පෙළක්. ඒ වගේම මහල් හතක් නිර්මාණය කරනවා නම් ඔබට හිතා ගන්නට පුළුවන් මේ ෆවුන්ඩේෂන් එක කොයිතරම් ශක්තිමත්ව පොළව යටට හාරලා යොදන්නට ඇතිද කියන කාරණාව. මේ ඔබ දකින්නේ පරාක්‍රමබාහු රජතුමාගේ රජමාලිගාව උඩුගොනට පේන ආකාරය. ඇත්තටම සමචතුරස්‍රාකාර භූමියක මේක නිර්මාණය කරලා තියෙනවා කියලා මීට කලින් මම ප්‍රකාශ කළා. ඒ වගේම මේක සත්මහල් ප්‍රාසාදයක්. ඒ තට්ටු හත නිර්මාණය කිරීමේදී සුවිශේෂී ක්‍රමවේදයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ තමයි යට ඉඳලා උඩට එන මුල් තට්ටු තුන නිර්මාණය කරලා තින්නේ ගඩොලින්. ඊට පස්සේ ඉහළින්ම තියෙන තට්ටු හතර නිර්මාණය කරන්නේ දැවයේ. අන්නේ විදිහට තමයි සත්මහල් ප්‍රාසාදේ නිර්මාණය වෙන්නේ. මේව දකින්නේ පරාක්‍රමබාහු රජතුමාගේ සත්මහල් ප්‍රාසාදේ ප්‍රධාන ආලින්දයේ ඡායාරූපයක්. මේකේ තියෙනවා ඔබට වෙනදි මේ රතු පාටින් රවුම් කරලා. හරියට නිකන් කළු ගල් වගේ. ඇත්තට මේ කළු ගල් නෙමෙයි. එහෙනම් කොහොමද මේවා මෙතෙන්ට ආවේ? මෙහෙම වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1215 දී කාලිංග මාගර පොළොන්නරුව රාජධානිය අල්ල ගන්නවා. අල්ලගෙන ඉවර වෙලා පරාක්‍රමබාහු රජතුමාගේ රජමාලිගාවට ගිනි තියෙනවා. ගිනි තිබ්බට පස්සේ මේ සත්මහල් ප්‍රාසාදයේ බදාම සහ ගඩොල් සකස් කිරීමේදී හුඹස් මැටි, ඒ වගේම ගස්වල නොයි කිරි වර්ග, නැලියම් වර්ග තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ මහල් හතක ගොඩනැගිල්ලට කාලිංග මාගගේ ආක්‍රමණිකයෝ ගිනි තිබ්බම ඒ බදාම උණු වෙනවා. උණු වෙලා බිමට වැක්කිරෙනවා. ඒ වැක්කිරිච්ච ඒවා තමයි මේ ගලුගල් හැටියට නැත්නම් මේ ගලුගල් කුට්ටි හැටියට අපිට අද පේනින්න තියෙන්නේ. ඒ බදාම උණු වෙලා වැටිච්ච ඒවා. ඊළඟට ඔබට පේනවා ඇති මේ ගොඩනැගිල්ල ඇතුළත මෙන්න මේ වගේ බිත්ති කාණු වගේ තියෙනවා. ඇත්තටම අතීතයේ මේ වගේන් තමයි ඉහළට දැව කණු ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙහෙම තියෙන්නේ. ඒ වගේම මේ හුණු පිරියම් කරලා තියෙන බිත්තියේ මේ විදිහට ලස්සනට බදාම ගාලා උපමට්ටම් කරලා මේකේ ලස්සන චිත්‍ර ඇඳලා තිබුණා කියලත් තොරතුරු සඳහන් වෙනවා. මේ තියෙන්නේ අර කාලිංග මාග ගිනි තිබ්බට පස්සේ බදාම සහ ගඩොල් උණු වෙලා වැක්කිරුණාට පස්සේ ඒ සකස් වෙච්ච පාෂාණ කුට්ටි. මේනි ලංකා ඉතිහාසයේ හිටපු විශිෂ්ට රජවරු. මේ රජවරුන් අතරින් අද අපි සත්මහල් ප්‍රාසාදයේ නිර්මාතෘ නැත්නම් ඒ ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේ පුරෝගාමියා විදිහට අපි හඳුනාගන්නේ වෙන මේ පරාක්‍රමබාහු රජතුමා. දකින්නේ පිහිටි ගලේ නිර්මාණය කරලා තියෙන පරාක්‍රම රජතුමාගේ පිළිරුව. ඇත්තටම සුවිශේෂී නිර්මාණයක්.
සමහරවිටදී මේ විපුලස් ලෙසම කියනවා. ඒ කෙසේ වුණත් පරාක්‍රමබාහු රජතුමාගේ චිත්‍රවලට සමාන එකක් නිසා මේක කලින්ම දැකපු. මෙන්න මේ චිත්‍රයට සමාන එකක් නිසා මේ පරාක්‍රමබාහු රජතුමා වෙන්නේ කියලා